ලස්සන ඉයරින්ග්ස් ගොඩක් තියෙනවා ඔබට පේනවා ඇති බලන්නකො හරිම ලස්සනයි නේද හරිම වර්ණවත් ඒ වගේම මේ දවස්වලට ගැලපෙන හරිම ලස්සන විලාසිතාවක් අපි දන්නවා දැන් පහුගිය කාලේ බොහොම යුවතියන් අතරේ ගොඩක් ජනප්‍රිය වුණු ඉයරින්ග්ස් පැටර්න් එකක් තමයි මේ ටසල් ඉයරින්ග්ස් කියලා කියන්නේ. ඉතින් අපි අද හදමු දෙහනම් ටසල් ඉයරින් එකක්. එක එක විදිහට මේක හදන්න පුළුවන් තට්ටු තට්ටු විදිහට තියෙනවා එහෙම නැත්නම් තනි ටසල්යක් විදිහට හදන්නත් පුළුවන් එක එක ක්‍රම තියෙනවා. ඉතින් අපි අද දවසේ කැඳවගත්තේ ඒ ගැන ඔබට කියලා දෙන්න හොඳම කෙනෙක්ව ඉයරින්ග්ස් ගැන කතා කරද්දී අනිවාර්යෙන් ඔබ අයව දන්නවත් ඇති. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා අත්කම් නිර්මාණ ශිල්පිනී චතුරිතා ලක්ෂානිව. අයිබන් චතු. අයිබන්. හරි දැන් අපි අද හදන්නේ ටසල් ඉයරින් එකක්. මුලින්ම කියන්නකෝ මොකක්ද අද හදන්නේ ටසල් ඉයරින් එක කියලා අපි පොඩ්ඩක් පෙන්නලම මේ ඉයරින් එකේ විශේෂත්වය ගැන කියමුකෝ. මේ විදිහට ටසල් ඉයරින් එකක් තමයි අපි අද හදන්නේ. ඒකට අවශ්‍ය වෙනවා අපිට මේ විදිහේ රඳවණයක් මේ විදි කතුරක් ඒ වගේම අපිට නූල් ඔතා ගන්න පුළුවන් මේ වගේ බෝඩ් එකක් අපිට සාමාන්‍යයෙන් කැමති ප්‍රමාණයකට ගන්න පුළුවන් ඔයගලන්ට ඔතන්න නූල් මොකද්ද ගන්න ඕනේ වර්ගය මේ නූල් අපි සාමාන්‍යයෙන් ඇඳුම් මහන්න ගන්න නූල් වර්ගය මේකට පාවිච්චි කරන්න ගන්න පුළුවන් අපි හදලා බලමු හොඳයි දැන් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇඳුම් මහන්න ගන්න නූල් වර්ගෙම මේක හදන්නත් පුළුවන්. තව වෙනස් නූල් වර්ගයකුත් තියෙනවා. ඒ මොකක්ද? මේක කැරලි නූල් කියලා කියනවා. අපිට මේකත් පාවිච්චියට ගන්න පුළුවන්. මේ විදිහේ මේ ඒව කරන්න මේ නූල් වගේම මේ නූලත් පාවිච්චියට ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ කතුරක්, පනාව ඒව ඔක්කොම හොඳයි. එහෙනම් අපි පටන් ගමු. මේ හරිම සරල දේවල් ටිකක් තමයි ඔබට අවශ්‍ය වෙන්නේ මේ සඳහා. මම මුලින්ම පෙන්වන්නම්. මේ විදියට අපි කාඩ්බෝඩ් එකට වට 150ක් ඔතා ගන්න ඕනේ මෙහෙම. ඒ විදියට ඔතාගෙන මම මේ දැනට මේ ඔතාගත් එකක් ගෙනල්ලා තියෙනවා. වට 150ක් ඔතන්න ඕනේ. ඔව්. වට 150ක් ඔතාගෙන අපි ඒක කපලා ඒක මේ විදියට හතරට මේ මේ විදිහට දෙකට කපාගෙන ඊට පස්සේ අපි ඒක මේම මේ විදිහට හතරට මේ විදිහට මෙහෙම ඒකත් නැවතත් ඊට පස්සේ නැවතත් කපනවා නැවතත් ඒක දෙකට කප. හා ඊට පස්සේ අපි දැන් මුලින්ම අපි සාමාන්‍ය අපි රෙදි මහන නූල් වලින් තමයි මේ ඉයරින් එක හදලා පෙන්නන්නේ. අපි ඊට පස්සේ මේ වගේ නූලක් අරගෙන කෑල්ලක් චතු සාමාන්‍යයෙන් අපිට ගෙදර තියෙන දේවල් වලින්ම හදන්න පුළුවන් මේ ඉයරින් එකක්. ගෙදර තියෙන දේවල් වලින් අපිට මේ වගේ ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්. මේ විදිහට අපි අන්නේ විදිහට ගැට ගන්නවා. ඒකත් ඒ නූලෙන්ම අපි මේ විදිහට හොඳට ගැටයක් ගහ ගන්නවා. දැන් මේ නූල් වලින් හදන ඉයරින් එකක් කෙනෙක්ට හිතන්න පුළුවන් මේකේ තියෙන නූල්නේ ඒ නිසා මේක කැඩෙන්න පුළුවන්ද නූල් ගැලවෙන්න පුළුවන්ද ඒක අපි මේ විදියට අමුණන විදියයි ගැට ගන්න විදියෙන් ඒ විදියට කැඩෙන්න බලන්නේ නැහැ කියන්නේ හොඳ තදින් ගැට ගහ ගන්න ඕනේ ඔව් තදින් ගැට ගහ ගන්න ඕනේ අපි ඒක නැවතත් මේ විදියට ගැට ගහ ගන්නවා ඒ කියන්නේ දෙපාරක් ගැට ගහ ගන්නවා ඔව් මේ විදියට අපිට මේක එල්ලන්න පුළුවන් විදියට පේනවා ඇති සාමාන්‍යයෙන් මේක අපේ කාන්තාවකට විතරක් නෙමෙයි දරුවෙක්ට උනත් තනියෙන් කරන්න පුළුවන් විදිහ හදලා බලන්න පුළුවන් විදිහ ඉයරින් එකක්. ඒ වගේම ඇඳුමේ පාටට ගලප ගන්නත් පුළුවන් නේද චතු? ඔව් ඇඳුමේ පාටට ගලප ගන්න පුළුවන්. මම අද පාට 3කින් කරන්නේ ඒකයි. අපිට තනි පාට පාවිච්චි කරන්න පුළුවන් ඇඳුමේ පාටට. හොඳයි. අන්නේ විදිහට ආයෙත් ගැට ගහගත්තා. දැන් මෙතන අපි ගාන්ට කපා ගන්න ඕන විදිය මම පෙන්වන්න. සාමාන්‍ය ගොඩක් අය මෙහෙම අතින් මේක මෙහෙම කපනවා. මම ඒකට මේ වගේ සාමාන්‍ය මම හදාගෙන තියෙන වගේ පොඩි බටයක් වගේ එකක්. ඒක මොකද පිළිවෙලකට කපන්න පුළුවන් වෙන්න. ඒක ඔයාගේම ක්‍රමයක් නේද? ඔව් මගේම ක්‍රමයක්. මම ඒකෙන් මේ විදියට හරි මම හිතන්නේ එතකොට වඩාත් මේ පිළිවෙලට කපා ගන්න පුළුවන් මේකෙන්. හරි. ඔන්න ඔය විදිහට ගානට කපා ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට මේක මෙහෙම මේව කරගෙන අපි පීර ගන්න ඕනේ මේක අමුණන්න පුළුවන් විදිහට. මලක් විදිහට. හරි. ඒ පාට තුන මේ විදිහට. හරි දැන් මේ විදිහට පාට තුනකින් ටසල් තුනක් චතු හදාගෙන අවිලා තියෙනවා. අපි අද හදන්නේ මේ තුනම එකතු කරලා එක ඉයරින් එකක්. හරි ඔබට පේනවා දැන් අපි දකිනවා ඒ වගේ හදපු ලස්සන ඉයරින්ග්ස් ගොඩක් එක එක ආකාරවලට කියන්නේ ටසල් තුනක් එක දිගට තියපු ඒවා ඊට අමතරව ටසල් කීපයක් විහිදෙන්න හදපු ඉයරින්ග්ස් කලර්ස් ගොඩක් මික්ස් කරලා තියෙනවා ඊට පස්සේ මේ ඉදි කට්ටක් මෙහෙම අරගෙන නූල් දාලා අපි මේක අමුණ ගන්න ඕනේ දැන් තුන එකට අමුණන්න තමයි යන්නේ නේ ඔව් අපි සාමාන්‍යයෙන් මල් මාලයක් අමුණනවා වගේ ඔව් ඒ විදිහට टसल तुन मे विधिट अभी अमुन ये महाने का टिकाक शक्ति मत कर टसल इयरिंग එකක් අපිට හදිස්සිය එක හරි වොෂ් කරන්න ඕනොත් එහෙම පුළුවන්කමක් තියෙනවද වොෂ් කරන්න පුළුවන් අපිට මේ ඒත් අර මේ මේ අපි මේ රඳවණෙන් නිසා පොඩක් ඒක වොෂ් කරන්න එහෙම අමාරුයි මේක අපිට දැන් මේවා අවුල් වෙනකොට මේවා මේ නූල් එහෙම එහෙ වෙනකොට පනාවකින් ලස්සනට පීරලා එහෙම පළඳගෙන යන්න පුළුවන් හරි මෙන්න මේ විදිහට टसल तुन अभी रंधवगत्ता हरी लेसी हरी इक्मनिंग कराने बोला नहीं रचा तो अरे उत्तर नहीं करता हमारे टिका क्वेरी काले या क्या वाट एकसी पन्हा का पेटुआ नहीं मैं विधि रहता हमारे हरी अन्ना टसल तो नाम नगातर बस में विधि तमाय दाकी ने डेंग आप इटा पुंछ वैराई कराने दी ने इटे बस दिन आप इटे खाना टा रांधवन एक ये रांधवन ये वैसे आमानिंग आप इटे को हिंद मिले दी गाने पुला जातो आप इटे ऑनलाइन मिले दी गाने पुलुआ ये तो कोट पीटा कोट वेंग वाके ये वागा हेमा गाना तो पुलुआ मम्मी विधि रांधवन एक तमा पाविच्ची कराने මේක ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි ඕනෙම කෙනෙක් දාන අර බේසික්ම කරාබු කියලා කිව්වොත් ඒ නෙවැරදි නේද? හොඳයි අපි අතර වාරයේදී චතු වාගේ දුරකථන අංකයක් මතක් කරමු කෙනෙක්ට දැන් මේ වගේ ඉයරින් එකක් හදනකොට මොකක් හරි ගැටලුවක් එහෙම මතුනොත් 0.78යි 422යි 13යි 29යි හොඳයි මේ විදිහට අපි රඳවනේ තමයි දැන් සකස ගන්නෙ මේ නූල් ඕනම පාටකින් තියෙනවා අපිට ගන්න නේද ඔව් වෙළඳ පොලේ ඕනම පාටකින් ගන්න තියෙනවා එතකොට දැන් කපුව කැරලි නූලුත් තියෙනවානේ කැරලි නූල් වලිනුත් අවශ්‍යයි නම් අපිට ඒකත් ওই ක්‍රමයටම තමයි නේද කරන්නේ මේ ක්‍රමයටම ඒක මේ වගේ ඔතන්න ගොඩක් නැහැ ඒක ඒ කැරලි නූලම අපිට නූල ටිකක් ගන්න නිසා නේද මේක මේ විදියට මේ නූල් විහිදලා දීලා අපිට ලස්සනට මේ විදියට පීර ගන්න බලුවා පොඩි පනාවකින් පීර ගත්තා නම් මෙන්න මේ විදියට ලස්සනට පිළිවෙලට සකසා ගන්න පුළුවන් හරි ඔන්න ඔය විදිහට තමයි අපි මේ ටසල් ඉයරින් එක හැදුවේ. එතකොට ඒ ආකාරවලටම අපිට ඕන නම් දැන් මෙතන අපි දකින අනිත් ඉයරින්ග්ස් හදා ගන්න පුළුවන් නේද? අනිත් ඉයරින්ග්ස් හදා ගන්නත් පුළුවන්. හරි. මම පෙන්නන්නම් බලන්නකෝ. එකම වර්ණයෙන් ෂේඩ්ස් 3කින් තමයි හදලා තියෙන්නේ. හරි ලස්සනයි. ඉතින් ඕනම කෙනෙක්ට මේක සොයන් රැකියාවක් විදිහට කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපි දන්නවා මේ දවස්වල තරුණිය හරි කැමති ඕනෙම කෙනෙක් කැමතින් ටිකක් කැපිලා පෙන්නේ තමන්ගේ ඇඳුමේ පාටට එහෙම නැත්නම් තමන්ගේ හෑන්ඩ් බෑග් එකේ පාටට නේද මේව ගලපන්න ගොඩක් දෙනෙක් කැමති. ඉතින් ඔන්න තමන්ටම තනියෙන් හදාගන්න පුළුවන් ඉයරින් එකක් තමයි අද දවසේදී චතු ඔබට කියා දුන්නේ. හරි චතු දැන් ඒ අතර වාරයේදී අපි චුට්ටක් කියමු මෙතන තව වෙනස් ඉයරින්ග්ස් දෙක තුනකුත් තියෙනවා. ඒවා මොනවාද හදලා තියෙන්නේ? ඒවා හදලා තියෙන්නේ ෆෝම් ෂීට් වලින්. ඒ විදිහේ මල් අපිට ක්‍රාෆ්ට් බඩි මැෂින් එක කියලා තියෙනවා. අපිට ඒ මැෂින් එකෙන් ওই මල් කපාගෙන අයන් එකකින් ලස්සනට හැඩ කරගෙන ඕවා නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම අපි ක්‍රාෆ්ට් බඩි මැෂින් එකක් නැති කෙනෙක්ට පුළුවන් අතින් තමන්ගේ හැකියාවෙන් ලස්සන මලක් කපලා आयन एव हेड करला ओय विधि निर्माण කරගන්න පුළුවන්. අපි තව දවසක කියලා දෙමු නේ ෆෝම් ෂීට් වලින් කොහොමද ඉයරින් එකක් හදන්නේ කියලා. ඉතින් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණේ අත්කම් නිර්මාණ ශිල්පිනී චතුර්ථා ලක්ෂාන. ඉතින් චතු ඔබේ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙමත් හම්බෙමු මේ වගේ ලස්සන ඉයරින් එකක් හදලා පෙන්නන්න. ආයිබෝයි.